බුදුසන්තක දීපලක සිට ආරණ්‍ය වාසියක ලෙසින් ඔබ අපගේ සියලු දෙනාගේ මේ කය නිදුක් නිරෝගී සම්පත් භාවයෙන් තබා ගන්න පිහිට වෙන උපකාර වෙන ඉවහල් වෙන මේ ආශිර්වාද ජලය සබදාමේ ආශිර්වාදයක් හැටියට විශේෂත්‍ය ආශිර්වාදයක් හැටියට මේ ආශිර්වාද ජලය බැස යන දොළ පහ ජල පහ අභිස සිට අවබෝධ කර දිනු ලබන්නේ. එතකොට මෙන්න මේ ඵල ඇති වෘක්ෂයට තමයි මේ ආකාරයෙන් මේ ගල් වර්ෂාවක් එල්ල වෙන්නේ. මේ රාජපක්ෂ මේ නායකත්වයට මෙවන් ගල් පහරක් ගල් වර්ෂාවක් එල්ල වෙනවා. මේ පින්වත් භූමිය පින්වත් දේශය රැකබල ආරක්ෂා කර දුන්නා මේ රාජ්‍ය නායකත්වය අනාබෝධින් ක්‍රියා කිරීම හේතු කොටගෙන මේ රාජ්‍ය බලය අහිමි වුණා. නැවතත් මේ උතුම් වූ දහම තුළින් මේ ගෝඨාභය රාජපක්ෂ රජ පෙළපතකට උරුමකම් කියනවා මේ රාජ්‍ය නායකත්වයට මේ ආශිර්වාද රාජ්‍ය බලය ලබා ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ තුළින් මේ පින්වත් භූමියට පින්වත් දේශයට බොහෝ ආශිර්වාදයක් ලබා ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ තම තමන් ගිලිහුණා අතපසු වුණා වැරදි නිවැරදි කරගෙන යාමට ආශිර්වාදයක් මේ උතුම් වූ දහම තුළින් ලැබිලා තියෙනවා. මේ උතුම් වූ දහම තුළින් ඒ ආශිර්වාදය ලබා ගැනීමට සියලු දෙනා අවබෝධයෙන් යුතුව ඉතා ප්‍රඥාවන්ත විය යුතු වෙන අවස්ථාවක් බොහෝ බලවේගයක් මේ පින්වත් භූමි පින්වත් දේශය දැහැගන්න මේක විනාශ කරන්න මේ පින්වත් බුද්ධ සන්තක දීපලක් කරනවා මේ භූමියට හානි කරන්න විපත් කරන්න බොහෝ පිරිසක් වෙර වීරිය දරමින් කටයුතු කරමින් ඉන්න අවස්ථාවක ඔබ අප සියලු දෙනා ඉතා ප්‍රඥාවන්ත විය යුතු වෙනවා. රාජපක්ෂ පවුලේ සමාජිකිනුත් මෙන්න මේ අවස්ථාව ඉතාමත්ම සිහිනුවණින් යුතු ප්‍රඥාවන්ත විය යුතු අවස්ථාවක් බවට පත් වෙනවා. ඔවුන් සියලු දෙනා ඒකමතික තීරණයක් ගත යුතු වනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට මේ අවස්ථාව ලබා දීම නිසාවෙන් එතුමාගේ රාජ්‍ය නායකත්වය තුළින් ඉදිරියේදී මේ භූමි තුළින් ලැබෙන ආශිර්වාදයක් තියෙනවා. බලවත් වූ ආශිර්වාදයක් නොවිසින තේජෝ සම්පතක් මෙතෙල් සම්පතක් ලබා ගැනීමට ආධ්‍යාත්මික ශක්තියක ආශිර්වාදය නොවිසින මේ දහම තුළින් ලැබෙන ආශිර්වාදයක් තුළින් මේ ආශිර්වාදය ලැබෙන්නේ. එනිසාවෙන් මේ රට මුහුණ පා තිබෙන්නා මේ තත්ත්වෙන් නිදහස් කර ගැනීමට මේ භූමි නිදහස් කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ඒ ආශිර්වාදය ලැබෙන්නේ එතුමන්ගෙන් නායකත්වයෙන් උතු රාජ්‍ය පාලනයක් තුළයි. එනිසාවෙන් මෙන්න මේ දේ විශේෂයෙන් අවබෝධ කරගත යුතු වෙනවා. සියලු දිනාම ඒක ජාති ආගම් කුල මල ભેද කිසිත් නොතක අවබෝධ කරගත යුතු වන කරුණක්. එනිසාවෙන් මේ භූමි නිදහස් කරගන්න මේ අන්සතු ගුණාව අන්සතු කළා තිබෙනවා. මේ භූමිය නිදහස් කරගන්න ඒ රාජ්‍ය නායකත්වයට හිමි වෙනවා භූමි සම්පතක්. ඔබ අප දන්නවා කවුරුත් දන්නවා මේ රාජ්‍ය නායකත්වය නොවේ නම් මේ ගෝඨාභය රාජපක්ෂ යනු මේ භූමිය කෙරේ විශේෂ ඇල්ම බැල්මක් තියෙන භූමිය ගැන භූමිය අලංකාර කරන මේ භූමියට ආශිර්වාදලත් රාජ්‍ය නායකත්වයක් මේ භූමිය ඉතාම අලංකාර ස්වභාවයෙන් තබා ගන්න පින්වත් භූමියත් පින්වත් දේශයක් යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් තිබෙනවා මේ ආධ්‍යාත්මික නායකත්වය තෝරාපත් කර ගැනීමට කටයුතු කර යුතු වෙනවා. ඒ ප්‍රඥාවන්ත අවබෝධයෙන් යුතුව මේ ගල් වර්ෂාව මැද මේ ඵල ඇති වෘක්ෂයට බොහෝ ගල් වර්ෂාවක් දැන් එල්ල වෙනවා. ඒ නිසාවෙන් සියලු දෙනාම අවබෝධයෙන් යුතුව මේ දහම ජීවමාන වෙන කාල පරිච්ඡේදය තුළ අවබෝධගත කටයුතු වෙන කරුණක් කාරණයක් වෙනවා.